අලිබෝව කුක්කි තාජනේ වෙතින් අද මම හදන්නේ පරිප්පු මස්කරියක්. ඒකට අවශ්‍ය වෙන පරිප්පු පෙඟෙන්න තියලා අරගෙන මෙන්න මේ වගේ බෙන්ඩර් කරලා මෙන්න මේ විදිහට බෙන්ඩර් කරලා ගන්න ඕන පරිප්පු පෙඟෙන්න තියලා ගන්න ඕන පැය භාගයක් විනාඩි 45ක් විතර මම පෙඟෙන්න දීලා අරන් තමා මෙන්න මේ විදිහට බෙන්ඩර් කරලා තියෙන්නේ. මම මේකට බෙන්ඩර් කරනකොට දාගන්න මිරිස් කුඩු 3-5 කහ දාගන්නවා ලුණු ඒ දාලා මම මේ වගේ පොඩ්ඩක් හැඳිගාගෙන බෙන්ඩර් කරාට පස්සේ පොඩ්ඩක් මේ වගේ භාජනයක් දාලා පොඩ්ඩක් මේ වගේ හැඳිගා ගන්න ගාලි වෙලා මම මෙන්න ස්ටීම් කරගන්නවා. මෙන්න මේ වගේ රයිස් කුකර් එකේ තමයි මම ස්ටීම් කරගන්නේ. මම මේ ස්ටීමරේට මම මේ වගේ කෙසෙල් කොළයක් දාලා මම මේ පරිප්පු ටික මේකට දාගන්නවා. මම මේ විදිහට මේක දැන් මේ ස්ටීමරේට දාගෙන මම මේක මේ විදිහට තුනි කරගන්නවා. මේ තුනි කරගත්ත කරුඩි මම මෙන්න මේ වගේ රූම් ටිකක් පීනියට අපවතු මොන්ටුවා මම මේ විදිහට දාගන්නවා. තෙලින්ටන අවුනි සුද්දා ගන්නවා මම මේ විදිහට. දැන් මම මේක පොඩ්ඩක් ඇල්ලලා බලනවා. දැන් මේක මට ස්ටීම් වෙලා තියෙන්නේ. මම දැන් මේක රයිස් කුකර් එකෙන් එළියට ගන්නවා. දැම්ම මේ වගේ දෙස පොලේකට මෙන්න වගේ දාගන්නවා. මේක කපන්නේ මෙන්න පොඩ්ඩක් තියාගන්න ඕන නිසා. මම දැන් මේක පොඩ්ඩක් ටිමෙන්න තියා ගන්නවා. දැන් මේ වගේ ගානට මම චුට්ටක් මේ හයි වෙන වගේ ගත්තේ. මෙන්න මේ ගානට මම මේ පැන්දෙන් අරලා පෙන්නන්නම්. මේ ගානට දැන් මේක අපි මේක චුට්ටක් නිවුනට පස්සේ අපි මේක ගානට කපා ගන්න ඕන. මම ටිකක් මේක ඝනකම නිසා විනාඩි 15ක් විතර මම තියාගත්ත ස්ට්‍රීම් වෙන්න. මොකද මේක ඝනකම නිසා තුනීට හදා ගන්නවා නම් පොඩ්ඩක් විනාඩි 5ක් වගේ තමයි තියාගන්න ඕන. නැත්තම් ගොඩ හයිවේ මොන් නිකන් කපා ගන්න බැරුව යන නිසා මම මේක දැන් කපා ගන්න යන්නේ. මේක මම පොඩි කැලි වල තමයි කපා ගන්න. මම ඉස්සෙල්ලා මේක පොඩ්ඩක් මේ විදිහට බෙදා ගන්නවා. මට අවශ්‍ය වෙනවා මේ පරිප්පු මස්කරි හදන්න ද්‍රව්‍ය ටිකක්. ඒ තමයි බීලුණු සාමාන්‍ය ගෙඩියක්, ඊළඟට තක්කාලි, කරපිංචා, රාම්පේ, අවුමිරි, සුදු ලුණු, කුරුඳු, එවැගේම මම කර්දමුන් කැපෙන මේ දෙකකුත් අරන් තියෙනවා. එවැගේම කරාබුනෙට්ටකුත් මම අරගත්තා මම මෙතන. දැන් අපි මේක හදාගමු. එවැගේම මට පොල් කිරිත් අවශ්‍ය වෙනවා. තව කළු පහේ එනකට කහ
මිරිස් කුළු 3 පහ. දැන් අපි එහෙනම් හදාගමු මට මේ ලුණුත් අවශ්‍ය වෙනවා. මම මේ වගේ මැටි ඇටලියක් තමයි ලිපේ තියාගන්නේ. නැති නිසා මම පොල් තෙල් දාගන්නවා. පොල් තෙල් ටිකයි මම දාගන්නේ. ලුණු පහේ ටික ටෙම්පරාදු කරගන්න ඕන නිසා. දැන් මම සුදු ලුණු ටික දාගන්නවා. ටිකක් තෙලා තියෙන නිසා. ටොප්ටක් මම එක තෙලි. දැන් මම දාගන්නවා කුරුඳු පොතුයි කරවු නැට්ටයි කතර කර්දමුංකු ටිකයි ඒ වගේම කරපිංචා රම්පේ අවමිරිස් ඒ වගේම ලුණු ඒ වගේම දැන් මම දාගන්නවා කහ මිරිස් කුඩි 3/5 ටික. කමං කළු පහෙත් ඒත් එක්කම දාගන්නවා ටිකක්. දැන් මම පොඩ්ඩක් මේ කලං කරගන්නවා. ඊළඟට මම සෝයා සෝස් උද්දාගන්නවා. දැන් තමගත පරිප්පු ටික දාගන්නවා. මම දැන් මේකට පොල් කිරි මන්ද තක්කාලි ටික අන්තිමටම දාගන්නේ. මම මේකට රුදු ටිකක් දාගන්නවා පරිප්පු එකට විතරයි මම දාගත්තේ. මේක දාගන්න තලුන් ටික. මේකට ගොඩ හොද්ද තියන්නේ නැහැ. සාමාන්‍ය ගානට තියන්නේ. පරිප්පු කොමස්කරිය මේක මස් වගේ තමයි හැදුවාම මීට වඩා කළු පාට ගන්නත් පුළුවන් මම එච්චර කළු පාට ගත්තේ මම සාමාන්‍ය ගානකට ගත්තේ ඔයාලත් මේ වගේ පරිප්පු මස්කරියක් හදලා බලන්න. ඒ වගේම මගේ වීඩියෝ ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.